හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දහවල් මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. පළපුරුදු අය වගේම අලුත් තරුණයින් උගතුන් ඒ වගේම විශේෂයෙන්ම කාන්තා පිරිස් අවශ්‍යයි. ඒ කාන්තා නියෝජනය අනිවාර්ය කරලා තියෙනවා. තරුණ අනුර අනිවාර්ය නියෝජිතය නැති කරලා තියුණත් අපේ පක්ෂය තීන්දුව කරලා තියෙනවා 25% ප්‍රතිශතයක් තරුණයින් වෙනුවෙන් වෙන් කරන්න. ඉතින් ඒක නිසා මේකෙදී අපිට ඉතාම සුදුස්සු තෝරා ගැනීම අපිට අවශ්‍ය වෙනවා. මේක අලුත්ම ඡන්ද ක්‍රමයක් හැටියට හඳුන්වන්න පුළුවන්. නමුත් කොට්ටාස ක්‍රමය මේදී ඉස්සෙල්ලා තිබුණා කාලෙකට ඉස්සෙල්ලා. ඉතින් මේක ගම මුල් කරගෙන නැත්තම් කොට්ටාසයක් මුල් කරගෙන මන්ත්‍රීවරු බිහි වෙන්නේ මුග කාලෙකට පස්සේ. ඉතින් කවුරු මොනවා කිව්වත් අපිට නරක නාමය අපිට තිහුවට මේ මනාප ක්‍රමය නැති කිරීමට මුල්ුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තමයි. ඒ අභියෝගයක් අපි බාරගත්. මාධ්‍යෙන් එළවන විවේචන පිළිබඳව මෙහිදී මාධ්‍යවේදියෙකු විමසුවා. මම ඒ ජනමාධ්‍යට හැම එකටම ගරු කරනවා. ඒක හන්ද ජනමාධ්‍යත් එක්ක උත්තර දෙන්න යන්නේ මේ වෙලාවේ. මොකද ඒක ජනමාධ්‍යට අපි ගරු කරන පුද්ගලයෙක් ඇටියෙන. මේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ කොණ්ඩිනාස් ට්‍රැවලර් නැමැති ජාත්‍යන්තර සංගරාව පවසන පරිදි ඩොලර් මිලියන 200ක් වැය කර ඉදිකළ මේ ගුවන් තොටුපළ දිනකට භාවිත කරන සාමාන්‍ය මගින් ගණන 7ක්. 2016 මෙම ගුවන් තොටුපළට සතියට ගුවන් යානා 2ක් පැමිණි අතර අද වන විට එය එක් ගුවන් සමාගමකට සීමා වී තිබෙනවා. පෝලිම් අනවශ්‍ය ලොව ඇති එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළ බවට මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ පත්ව ඇතැයි එහි සඳහන්. ලෝකේ කාර්ය බහුලම ගුවන් තොටුපළ වන ඇට්ලන්ටා ගුවන් තොටුපළ හරහා වසරකට ගමන් කරන මගීන් සංඛ්‍යාව මිලියන 100 ඉක්මවනවා. නමුත් වර්ග අඩි 110,000ක් වූ පරීක්ෂණ කවුළු 12ක් ඇති මත්තල ගුවන් තොටුපළ තවමත් මගීන්ගෙන් තොර ගුවන් තොටුපළක්. ඩොලර් මිලියන 200ක ආයෝජනයක් මෙලෙස අපතේ යද්දී ඒ වෙනුවෙන් ඉදිකළ යටිතල පහසුකම්ද විනාශ වෙමින් තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ දෙපස ඇති මෙවැනි විදුලි පහන් කණු දහසක් පමණ විනාශ වී ඇත්තේ සොරුන්ගේ ග්‍රහණයට ලක්වීමෙන්. මේකේ සේරම කණු වල වැයර් ගලවන් ගිල සේරම කරු ගලවල මේ කිසිම ආරක්ෂාවක් නැහැ නේද? යට ලයිට් දාන්න නැහැ, කිසිම දෙයක් නැහැ නේද? මෙම මාර්ගයේ පමණක් නොව හම්බන්තොට නගරයේ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක මෙලෙස විදුලි පහන් කණු කඩාබිඳ දමා ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මාර්ග සංවර්ධන අධිකාරියේ හම්බන්තොට ප්‍රාදේශීය කාර්යාලයෙන් අප කළ විමසීමකදී එහි ඉංජිනේරුවරයා සඳහන් කළේ මේ පිළිබඳව හම්බන්තොට හා තිස්සමහරාම පොලිස් තහනවලට පැමිණිලි කර ඇති බවයි. මීට පෙර අවස්ථාවකදී පොලිසිය සැකකරුවන් පිරිසක් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා. මාර්ග සංවර්ධන අධිකාරිය පවසන ආකාරයට මේ සොරා ගැනීම් වලින් ඔවුන්ට සිදු ඇති අලාභය රුපියල් මිලියන 17ක් පමණ වනවා. මේ තත්ත්වය තුළ රාත්‍රියට ආලෝකයද නැති මම්මාවත් අලි ඇතුන් ඇතුළු වනසතුන්ගේ පාරාදීසයක් වී ඇති බවද අප වාර්තාකරු ප්‍රකාශ කළා.